අයිබෝවන් ඔයගොල්ලන් හැම දෙනාටම තරුෂිගේ ඔලිම්පික් රේස් එකේ සිද්ධ වෙච්ච පට්ටම සිදුවීම් දෙක තමයි මේ අපි දැන් මේ සූදානම් වෙන්නේ ඒ ගැන කතා කරන්න ඊයේ ඒ කියන්නේ අගෝස්තු 2 වෙනිදා රෑ තරුෂි පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 800 මූලික වටේ ධාවන තරගයට සහභාගී වෙනවා තරුෂිට ඒ රේස් එකේ ලැබෙන්නේ 8 වෙනි ස්ථානය අවසන් ස්ථානයේ දිනාගත්තත් රටක් විදිහට හැමදෙනාම පුංචි තරුෂි වෙනුවෙන් සුබපැතුම් එක්කිරීම සතුටට කාරණාවක්. මොකද තරුෂිට තවම වයස අවුරුදු 19යි. ඊළඟ ඔලිම්පික් තරගාවලිය වෙද්දී තරුෂිට අවුරුදු 23යි. ක්‍රීඩකයෙක්ගේ හොඳම වයස. ඉතින් අපි 2023 දී තරුෂිගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙමු. ඒ වෙනකම් මේ ජාතික වස්තුව අපි හැමෝම එකතු වෙලා දිරිගන්වමු. ආරක්ෂා කරගමු රැකගනිමු කියන්නේ යන්නේ අපි අන්න ඒ කතාව නෙමේ මේ දැක්වෙන ඡායාරූපයේ ඉන්නේ තරුෂි රේස් එක ස්ටාර්ට් කරන්න කලින් හිටපු විදිය තරුෂිට ස්පෝර්ට් මීට් ද ඒෂියන් ගේම්ස් ද ඔලිම්පික් ගේම් ද අදාළ නැහැ හැමදාමත් මේ පුංචි කෙල්ල මොරයිල් එක හැම රේස් එකකම තියෙනවා අපි හැමෝම දැක්කා ඉතින් ඒක මරු වගේම ඒක පට්ටයි කියලා අපිට කියන්න පුළුවන් දෙවෙනි ෆොටෝ එකේ තියෙන්නේ මූලික තරගයෙන් පස්සේ දැනට ශ්‍රේණිගත කිරීම වල 6 වෙනි ස්ථානයේ පසුවන ජමේකානු ක්‍රීඩිකාව තරුෂිට සුබපතන ආකාරය. ඇය මේ වෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීම වල 6 වෙනි ස්ථානයේ තමයි ඉන්නේ. රටක් විදිහට නිලධාරීන් බලධාරීන් මේ පුංචි කෙල්ලට කොච්චරනම් කෙලහිලිකම් කරාද? ඉතින් අපිට හිතෙන්නේ මේ ෆොටෝ එක උන් හැමෝටම හොඳ කණේ පාරක් කියලා. ඒ වගේම ක්‍රීඩාවේ චමත්කාරය ඊටමත්ම මොනවට නිරූපණය වෙන අවස්ථාවක් විදිහට අපිට මේක දැක ගන්නට හැකියාව තියෙනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? තරුෂි කරුණාරත්නගේ මීටර 800 එහෙම නැත්නම් මීටර 400 අනාගත ඉසව් ගැන ඔයගොල්ලන්ට මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? ඔලිම්පික් වලදී ඇය දක්වපු දක්ෂතාවය පිළිබඳව ඔයගොල්ලෝ සතුටටපත් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඇය දිරිගන්වන්න ඇයට ඔයගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ? ඉතින් මේ හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙහාන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. මතක් කරනවා සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරේ නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. එහෙනම් ගිහිල්ලා එන්නම්.